සෞඛ්‍ය ශාස්ත්‍රය තුල මේ වන විට අර්බුද රැසක් ඇති වී තිබෙන පසුබිමක විශ්වවිද්‍යාල කිහිපයක වෛද්‍ය පීඨ සඳහා මහාචාර්ය ඒකක මෙතෙක් ස්ථාපනය කර නැති පුවතක් වාර්තා වනවා. මොරටුව, සබරගමුව හා වයඹ යන වෛද්‍ය පීඨවල අවසන් වසර මහාචාර්ය ඒකක මෙතෙක් ස්ථාපනය කර නැති බවටයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරන්නේ. සෑම වෛද්‍ය පීඨයකම මේ වෙද්දී දැඩි ආචාර හිගයක් මතුවලා තියෙනවා. ආචාර්යවරු මේ වෙද්දී වෛද්‍ය පීඨ හැරදාලා යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට මේකට කිසිම පිළියමක් නැහැ මේ වෙනකන්. එතකොට අලුතෙන් ස්ථාපිත කරපු වෛද්‍ය පීඨ තුන ගත්තොත් එහෙම මොරටුව, සබරගමුව, වයඹ. එතකොට සබරගමුව, වයඹ වෛද්‍ය පීඨවල මේ වෙනකොනුත් තාම අවසන් වසර මහාචාර්යකක ඉදි කරලා නැහැ, ස්ථාපිත කරලා නැහැ. එතකොට මේ අවසන් වසර ශිෂ්‍යයන් මේ අවුරුද්දේ මේ අවසන් වසර පටන් ගන්න නියමිත. එතකොට මේ වෙනකනුත් තවම මේ මහාචාර්යකක පටන් ගන්න කිසිම සැලැස්මක් නැහැ. එතකොට මොරටුව ගත්තොත් එහෙම මොරටුව වෛද්‍ය පීඨයට අදාළව කිසිම ගොඩ නැගිල්ලක්වත් නැහැ අඩුම තරම. එතකොට මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක තමයි රටේ වෛද්‍ය අධ්‍යාපනයත් යන්නේ. එසේම මේ වන විට රෝහල්වල පවතින යන්ත්‍ර සූත්‍ර රැසක්ම අඩපණ වී අවසන්. ඒ නිසි ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පිළිගත්තේ. මේ අතර මෙරට තුළ ආන්දෝලනයකට තුඩු දුන් නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමටයි පියවරගෙන ඇත්තේ. එම ඖෂධ තොගය හෙට දිනේදී දිවයිනට ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළේ. මේ ඖෂධ හැම එකක්ම කමිටුස් හතරකින් නිර්දේශ වෙලා තමයි ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට යවන්නේ. මහා කොමසාරිස් කාර්යාලයෙන් අනුමත කරන ලද නිෂ්පාදකවරුන්ගෙන් තමයි අපි ඉන්දියන් ඖෂධ මිලදී ගත්තේ. ඒ නිසා අපි මේ ප්‍රමිතියක් සම්බන්ධ සහතිකයක් අපිට ලැබිලා තිනවා. අපි කවදාවත් බාල බෙහෙත් කිසිම ඇගීමක් නැතුව ක්‍රියාත්මක කරේ නැහැ, ගෙන්නා ගන්න කටයුතු කරේ නැහැ. සමහර වෙලාවට සමහර ඖෂධ තියෙනවා ලියාපදිංචි කරපු ඖෂධ වල සංකූලතා ඇති වෙනවා. සමහර විට බෙහෙතේ තියෙන සංකූලතා වෙන්න පුළුවන්. ඒ සංකූලතා වලට අපි වෛද්‍ය විද්‍යාත්මකව ප්‍රතිකාර කර යුතු වෙනවා. සියලු දේ අපි යොහුසුලෝ ක්‍රියාත්මක වෙලා නියමිත ක්‍රමවේදය අනුව ඒවා අපි භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා. රට තුල සෞඛ්‍ය පද්ධතිය මේ ආකාරයට දිනෙන් දින කඩා වැටෙන පසුබිමක් තුල රටේ අනාගතය වන දරුවන්ටද බරපතල බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ගොවිපින් දහස් ගණනකින් සමන්විත වැව්බැඳි පුරවරය වන අනුරාධපුරයේ දරුවන්ද අද වන විට උග්‍ර බන්ධ පෝෂණයට ගොදුරු වීම ඊට එක් ආසන්න උදාහරණයක් පමණයි. මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව දහසකට ආසන්න බවටයි මෑතකදී සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.